සිය පළමු නිර්මාණයෙන්ම ජනතා ආදරය දිනා ගැනීමට වාසනාවන්ත වූ නිලියන් 7 දෙනා පිළිබඳවයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. වර්තමාන නිර්මාණ තුලින් හතු පිපෙනවා වගේ රංගන ශිල්පිනියන් පැමිණියත් මේ 7 දෙනා තරම් නම් ඔවුන් පළමු නිර්මාණයෙන්ම ප්‍රේක්ෂක සිත් දිනා ගැනීමට සමත් වූ බවක් පෙනෙන්නේ නැහැ. අංක 7 සෙනාලි ෆොන්සේකා. අපිට සෙනාලිව හමු වෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටියෙන්. මාලනී ෆොන්සේකා මහත්මියගේ ඥාති දියණියක් වන සෙනාලි පුංචි මාලනී ලෙසත් හඳුන්වනවා. වර්තමානයේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුලිනුත් සෙනාලි වඩා ජනප්‍රිය වුණා. අංක 6 ෂෙරිල් රොමේන්. ෂෙරිල්ව ප්‍රේක්ෂකයෝ පළමුවරට හඳුනගන්නේ රොමේෂ් සුගතපාලගේ දිගු දෑස ගීතයේ රූප රචනය තුලින්. පසුව අමා ටෙලි නාට්‍ය තුලිනුත් ෂෙරිල් වඩා ජනප්‍රියත්වයට පත් වෙනවා. අංක 5 උදාරි වර්ණකුල සූරිය. උදාරි අපිට හමු වෙන්නේ ITN නාලිකාවේ විකාශය වූ බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙන්. උදාරි තවත් ජනප්‍රිය වෙන්නේ ඇය වටා ගෙතුණු කටකතාවක් නිසා. ඒ අය පෞද්ගලික ඇඳුම් වෙළඳ සැලකින් ඇඳුම් සොරාගත් බවට පැතිර යාමෙන් මේ හා බැඳුණු ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා. මේ වන විට උදාරි පුංචි තිරය විතරක් නෙමේ රිදී තිරයත් ඡයගෙන අවසන්. අංක 4 ශාලිනි තාරකා. ශාලිනි අපට මුලින්ම හමුවන්නේ සිරස කුමරිය තරඟාවලිය තුලින්. මේ තරඟාවලියෙන් ඡයග්‍රහණය ලැබූ ඇය මේ වන විට ටෙලි නාට්‍ය ගණනාවක රඟපා තිබෙනවා. මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය තුලින් ඇගේ රංගන කුසලතාවය හොඳින් දැක ගන්න පුළුවන්. මේ වන විටත් ඇය ජනප්‍රියම නිලිය සම්මානය කිහිප වරක්ම දිනාගත්තා. අංක 3 උපේක්ෂා ස්වර්ණමාලි. ITN නාලිකාවේ විකාශය වූ පබා ටෙලි නාට්‍යයෙන් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට උපේක්ෂා ස්වර්ණමාලිට හැකි වුණා. මේ ලැබූ ජනප්‍රියත්වයේ හේතුවෙන්ම දේශපාලනයට පිවිසි අය පළමු මැතිවරණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරීපත් වුණා. උපේක්ෂා කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත් රංගන ශිල්පිනියක්. අංක 2 නිහාරා පීරිස්. ITN නාලිකාවේ විකාශය වූ මුතු කිරිල්ලි ටෙලි නාට්‍යයෙන් තමයි නිහාරව ජනතාව අඳුනගන්නේ. ඇගේ පළමු ටෙලි නාට්‍ය වන මුතු කිරිල්ලි ටෙලි නාට්‍යයෙන්ම ඇය වඩා ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ ජනප්‍රියත්වය නිසාම ටෙලි නාට්‍ය ගණනාවකම රඟපාන්න ඇයට හැකියාව ලැබෙනවා. අංක 1 නයනතාරා වික්‍රමාරච්චි. නයනතාරා අපිට හමු වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයෙන්. දෙවුමිගේ චරිතයට පණ පොවන නයනතාරා තම පළමු ටෙලි නාට්‍යයෙන්ම ජනප්‍රියම නිලිය බවට පත් වී අවසන් වුණා.